ආයුබෝවන් යාළුවනේ හැම දිනාටම සඳහිරි YouTube channel එකේ අපි එක තමයි ඔයාලා ආදරෙන් එකතු වෙන්නේ. ඉතින් අපි ගොඩාක් දෙනෙක් අපේ පරණ සඳහිරිතර YouTube channel එක දම්පාර ලොගෝ එකේ සකුරත් එක්ක ආපු YouTube channel එක ගොඩාක් දෙනෙක් subscribers ළමයි වෙනකොට ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවා මම පළවෙනි video එකේ කිව්ව වෙච්ච ගැටලුව. ඉතින් අපි අලුත් සඳහිරිතරු සඳහිරිතරු තුනම තියෙන ලාංඡනය එක්ක අපේ අලුත් YouTube channel එක දැනට ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දෙනෙක් අපිට කමෙන්ට් කරලා ආදී වුණා හඳුන් කූරු හරියට සුවඳ ගන්නවගන්නේ කොහොමද කියලා. මොකද සමහර අයට මම දැන් පැහැදිලි නැතුව ඇති. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නම් හඳුන් කූරු හරියට මොකද අපි පළවෙනි වීඩියෝ එකේ අපි ඔයාලට කියලා දුන්න හඳුන් කූරු ගෙදෙන්නම් හදාගන්නේ කොහොමද කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන ඔයාලට හඳුන් කූරු සුවඳ කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. යාළුවනේ ඒ වගේම ඔයාලා කැමති නම් අපේ සඳහිරිතරු YouTube channel එක ගෙන්න ගන්න ඔබේ දවසටම ගෙන්න ගන්න පුළුවන් ඔයාලට ආදරේ මතක් කරනවා අපිව subscribe කරන්න. ඉතින් subscribe කරාට පස්සේ ඔයාලට ඔයයි ඔබේ දවසටම අපි කරන අලුත් හැම වීඩියෝ එකක්ම ඔබේ දවසටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි අද බලමු කොහොමද කියලා හඳුන්කූරු සුවඳ ගන්නවගන්නේ. හඳුන්කූරු මේ කඩින් ගිරාපු හඳුන්කූරු තමයි මේ වගේ මේ තියෙන්නේ. ඉතින් අපි මේකට අවශ්‍ය වෙන සුවඳ කරගන්න Scent spray. Scent scent compound කියලා කියනවා. Scent spray. එහෙම නැත්නම් අපිට තව අවශ්‍ය වෙනවා BB oil. ඒ වගේම තමයි mask කියන කුඩු එක අපි අනිවාර්යෙන් භාවිතා කරන්න මොකද හේතුව තමයි අපිට කියන්න බෑ මේ හඳුන් කූරු හැදුවට පස්සේ අපිට කවද විකිනේද කියන එක. මොකද සමහර අපි පෙට්ටි වල එකේ colors qualities එනවා. ඉතින් එහෙම ගත්තාම සමහරවිට ඒ ක්වොලිටි එක නැති වුණාට පස්සේ යම් කාලයක් තියෙන්න පුළුවන්. නමුත් මේක සුවඳ මස් කියන කුඩු එක මේක භාවිතා කරාට පස්සේ ඒ කුඩු එකෙන් ඔයාලට මාස ගානක් තිබුණත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි කරගන්නේ කොහොමද කියලා බලමු. අනිවාර්යයෙන්ම ඔයාලා ඊගාව දෙතාව කවලම් කරගන්නකොට සෙන්ට් අමුස් එකයි ඒ වගේම BB oil අමුස් දෙකයි කොහොම තුනක් භාවිතා කරනවා සෙන්ට් එකේ ක්වොලිටි අනුව මස් සාමාන්‍ය යෝගට් ටේ හැන්දා වගේ ප්‍රමාණයක් තමයි ඔයාලට භාවිත කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ලෝ කෑන් එකකට වගේ දාලා ඒකට උතු කරගන්න. ඒක එකතු කරලා හොඳින් සොලවන්න ඕන. මතකැතුවම හොඳින් මේ කෑන් එක මෙහෙම ලොකු කෑන් එකක් දැම්මම හොඳ බෝතල් එකක් ගහගෙන හදලා හොඳට පොලවන්න ඕන අර මස් කියන කුඩු එක දිය වෙන්න. ඊට පස්සේ යාළුවනේ අපි තියෙන මේ වගේ කඩින් ගිරාපු හඳුන් කුරු නැත්නම් ඔයාලා හදාගත්තු හඳුන් කුරුත් ඇති දැනටම. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මේ කොනක ඉඳගෙන ඔයාට පුළුවන් මෙන්න මේ වගේ සියලුම හඳුන් කූරු වලට මේ වගේ මේකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයි මේක මෙහෙම හරවලා ඔයාලට පුළුවන් මේ වගේ ආයි නැවත මේ හඳුන් කූරු ටික හොඳින් ප්‍රෙෂරින් කරනවා මේ වගේ සුවඳ කරගන්න. ඒ වගේ තැනුනේ අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ වගේ අපිට එනවා කඩේ මෙන්න වගේ PP කියන බෑග් විශේෂයක්. මේක තමයි අපිට පුළුවන් මේකේ තමන් හඳුන් කූරු විශ්ව පෙට්ටිය කරන සාමාන්‍ය හඳුන් කූරු වටා 10ක් ප්‍රමාණයක්. ඒ වගේම තමයි ඊගාව දේ තමයි ඔයාලට පුළුවන් 50 පෙට්ටිය කරන තමන්ට මේ අපි ගෙන යාබ් බඩු වල වියදම් බලලා මම එකක් විතර දාලා පෙන්නන්නම් ඔයාලට යන කාලයත් එක්ක. මොකද අපි ගොඩාක් වෙලාවට වීඩියෝ ගොඩාක් බලන්න ආවක් නැහැ අපිට. ඉතින් ගෘහණියන්ට වගේ විශේෂම දේ මෙන්න මේ වගේ වාලට පුළුවන් මේ වගේ පැකට් වලට දාලා. ඒ වගේම තමයි කඩේ තියෙනවා බොක්ස්. බොක්ස් තියෙනවා. මේ වගේ බොක්ස් තියෙනවා. ඔයාලට පුළුවන් මේ වගේ බොක්ස් පාවිච්චි කරන්න. මේ හඳුන් කූරු සුවඳ කරගන්න මේ කිමිකල්ස් වර්ග තියෙන කඩවල කොළඹ විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ ගෑස් පහ ප්‍රදේශයේ තියෙනවා මේ වගේ ගොඩක් දේවල් ගන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පැකට් කරලා ඔයාලට අවශ්‍ය ඔයාලගේ සුවඳ ලක්ස් මෝග්‍රා ඒ වගේම පිච්චපු ආකාශ මේ වගේ සෙන්ට් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට ඕනම සුවඳක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ හදාගත්තට පස්සේ මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ බොක්ස් එකක් භාවිත කරන්නත් පුළුවන්. මොකද අපි සමහර අයට අඳුම රෝමියෝ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ සෙන්ට් පුරවලා පිරවුවට පස්සේ මෙන්න වගේ කූරු පෙඟෙන දාන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට සම්පූර්ණම නැතුව යම් ප්‍රමාණයක් ඔයාලට 100ට මේකෙන් සාමාන්‍ය 100ට 50ක් 75ක් වගේ පෙඟෙන දාලා ඉවර වෙලා ඔයාලා මතක ඇතුවම බොක්ස් එක
එහෙනම් අරගෙන ඉවර වෙලා බොක්ස් එකෙන් අරගෙන මෙන්න මේ ආකාරයට අනිත් පැත්තට වරනවා ට්‍රේ එකක් උඩ. එතකොට ඔයාලට මේ වැඩි සෙන් ප්‍රමාණය මෙහෙම පල්ලෙහාට ගලාගෙන මේ ටිකක් තෙමීගෙන තමයි එන්නේ, ගෑවිගෙන තෙමීගෙන එන්නේ. එතකොට ට්‍රේ එකක් උඩ තියලා කියන්නේ යාළුවනේ මොකක්වත් නිසා නෙවෙයි, අපිට අනිවාර්යෙන්ම සෙන් යම් ප්‍රමාණයක් මේකෙන් මේ පැත්තෙන් වැහැහෙනවා. නැත්තම් මේ පල්ලෙහාට පහළට වැක්කිරෙනවා. ඉතින් ඒ ප්‍රමාණයත් ඔයාලට නැවතත් මේ වගේ සුවඳ කරනකොට ලබා ඒක නැවත භාවිතා කරන්න පුළුවන්. මොකද මේක මේ වගේ දෙයක් කියලා කරාට පස්සේ නැත්තම් ඉතිරියක් එතකේ කිය ලොකු ඉතිරියක් වෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේ වගේ එකක් භාවිතා කරන ඕන. මේක අනිවාර්යයෙන්ම වාෂ් සුළඟ නැති පැත්තට ඕන භාවිතා කරන්න. මොකද හේතුව මේකෙන් එන ස්ප්‍රේ ප්‍රමාණය නැත්තම් අපේ ඇඟට වදිනවා. ඒ නිසා සුළඟ නැති පැත්තක තමයි මේක සුළඟ පිටට යන්න තමයි අපේ පිටිවස්සෙන් එනෝ නම් ඉස්සරහා සුළඟ යන්න තමයි අපි නිතරම මේ වගේ පාවිච්චි කරන්න ඕන. අනිත් දේ තමයි මතක තෝ මෙයාලෝනේ මේක අපි සෙන්ඩ් කරගත්තයින් පස්සේ පැය 6ක් 12ක් වගේ ගොඩාක් හොඳයි පැය 12ක් වගේ තියාගන්න පුළුවන් නම් හොඳ බෑග් එකකට ෂොපින් එකකට දාලා කටකට ගහලා තියන්න ඕන. මතක තෝම කටකට ගහලා තියන්න ඕන. එතකොට මේකට ඒ සෙන්ඩ් ප්‍රමාණය හොඳටම පූර්ව වලට උරා ගන්නවා. සුවඳ ඒ ෂොපින් එක ඇතුලේ රැඳෙමින් මේ පූර්වට උරා ගන්නවා. එතකොට යාළුවනේ මම හිතන්නේ ඔයාලට යම්කිසි අවබෝධයක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි අලුත් වීඩියෝ නැවතත් අලුත් වීඩියෝ බලන්න ඔයාලා කැමතිම ඉස්සලක වගේම අපි අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. යාළුවෝ හැමදාටම සුබ දවසක් වේවා, නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සඳහිරු තරු YouTube channel එක වෙනුවෙන්.